ආබාධිතයි. අයියෝ. ගද මහත්තයාලගේ YouTube channel එක අපි හැවිල්ට. මම කරන්නේ මේ හරි පොඩ්ඩක්. ඉතින් ඒගොල්ලොන්ගේ content එකම අපි ශ්‍රී ලංකනයිස් කරලා අපි විදියට අපි දෙන්නගත්ත එක තමයි මම හිතන viral ගිහිල්ලා මෙතනට අපි. viral ගියා. හතර දිනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දෙන්නයි මෙතෙන්න ගන්න පුළුවන් උනේ. මොකද අපේ ස්ටුඩියෝ එක පොඩ පොඩි සා ඉන්න යුන් දෙන්න එන තඩි. ලෂාන් කියෝ වගේ මම කවුද ලෂාන් කියන්නේ මම. ලෂාන් කියන්නේ කන්නඩ දණ්ඩයන්නේ. මේ මොකද කරන්නේ? ඉති අපරාධන යන වීඩියක මුල ඉඳන් තයගත්ත පොඩේ ඒ කතයින බ මුල ඉඳන් එහෙම කරන එක වෙන සිරාවට මං කියන්නේ ආතල් ගන්නවනේ අපරාධනේ බං මුලේ නෑ එහෙම ගන්න තිබ්බද නෑ මේ දැන් මේ ඕඩර් කරපු එහෙම උට අවුල නෑ එහෙම හැප්පුනේ නෑ එහෙම හැප්පුනේ නෑ එහෙම හැප්පුනේ නෑ එහෙම හැප්පෙන්නේ නෑ දේශී බස් එකේ නෑ නෑ මම සිරාවටම හිතුවේ ඒ කියන්නේ මේ අර මුළු දාන්න නොදා ඉන්න බැරි කමනේ මම වීඩියෝ එකට දැම්මේ අතපය කඩාගෙන ඇවිල්ලා තියෙනවා කියලා මාක බාද දෙක කැත වැඩේ මිනිහෝ ඉතින් දැන් අර අර වෙන ප්‍රැන්ක් එකක් අපි සෙට් උනේ එක්කෝ මොකද මේ මම කැමරාවේ ෂූට් උත් කරනවා මොකද නාඩිය කඩේ මම ෂූට් උත් කරලා ඒ ඔයත් ඒකන දැනුවත්ද ඈ සෝරි මම දින අපි කන්ටිනියු කරගන්න සමා වෙන්න ඔබතුමා ප්‍රැන්ක් කරපු එක අපි ප්‍රැන්ක් කරන්නේ yes දැන් මට ඇවිල්ලා ලොකු ටෝක් එකක් දුන්නේ අපේ රෙපියුටේෂන් එකට හරියන්නේ නැහැ ප්‍රැන්ක් කරන්න බෑ කෝපරේට් ඉන්නේ ඉති දැක්කනිද මලපෙන්නේ කාටද ඔයාද නේ මට මලපෙන්න කියන ඉතින් දැන් මං අර මේ ඒ වඩ නතංගු මේ මම ඇත්තම හිනාවු ලෙඩෙ නේද ඉතින් මුලින් නම් එහෙම මේව කරන්නේ මොකද මොකද නෑ නෑ එහෙම නෙමෙයි මං කියන්නේ නෑ දැන් මටත් දැන් ඒ දැන් ඔයගොල්ලෝ channel එකට ආපු වෙලාවේ මේ බානුකයිය කිව්වේ කොහොමද ඔයාට බීකෝ වේ ඔයගොල්ලන්ට ප්‍රැන්ක් කරන්න කියලා ඉතින් මම ඒ වෙලාවේදී දැන් එයාටත් නොකිය ඔයගොල්ලන්ටත් නොකිය ෂේප් එකේ මෙයා එහෙම කරන්න කියලා බෑ ඔව් බස් එකේ නේද මං ගැටගේ නේ එතකොට ඉතින් අර අර මේ දැන් ඒක අවුල්ද මේජ් එක දාන්නේ නේ අවුල් නේ කියන්නේ දැන් මම මේ මෙයා දාන්න බැරි කමට මං ඒක දැම්මේ ඔව් නේ නේ සිරාට මේ කියන්නේ නෑ එතකොට අර ලෙඩෙක් වගේ අර එහෙම සීන් නැති නේද ඊට පස්සේ මටත් එක්ක මේව කරයිනේ මම එක ඒ කියන්නේ දාන්න බැරි නේද අපරාධ මුල ඉඳන් ගන්න තිබ්බා අය අවු නේද දැන් මුල ඉඳන් ගන්න බෑ බෑනේ පුළුවන් බෑනේ මුල ඉඳන් ගන්න කියත් අය ඔයගොල්ලන්ට footage මේ වැටේ නේද අර ඒ එහෙම එහෙම කරපුවා අවුල්ද බයි ඉතින් මම උඹත් එක්ක එකක් කතා කරන්නේ ඉතින් දැන් උඹ එහෙම සීන් එකක් කියලා වෙලා ඇලිත අපි අලුතෙන් ඉඳන් ගමු ඉතින් සිරාවට වහන්නේ නෑ කතා කරන්නේ බං මම කොහොමද කරන්න කියලා එහෙම තැනකට ඇවිල්ලා එහෙම කරනකොට දැන් මං අර දාන්න බැරි හින්දා ඒක ඒක මෙහෙම කරේ. ඒ කියන්නේ දැන් මම
නෑ දැන් කතා කරන්න මම කොහොමද කරන්න කියලා වෙලා නෑ සාමාන්‍යයෙන් දැනකට ඉන්න කියන්නේ කියන්නේ එහෙම මේකක් ඉන්නනේ නෑ දැන් අපි හැදුවේ මෙතන බානුගයටත් නොකිය ෂෙප් එකේ වීඩියෝ එක කරන්න එතකොට නේ පොඩ්ඩක් එක ලයිව් රියැක්ෂන් එකේ ඕනි සාමාන්‍යයෙන් නෑ ඊට පස්සේ මම දැන් කිව්වනේ වෙන එකක් කරමු කියලා අපි ප්‍රැන්ක් හේම කරද්දි සාමාන්‍යයෙන් නෑ දැන් ප්‍රැන්ක් කරන්නේ නෑ කියලා කිව්වනේ උනාටි එහෙම තමයි ඉතින් ඔක්කොම හරි කියලා ඒකයි උනේ නෑ නැත්තම් එහෙම අවුලක් නෑ අපි එන්න එකක් දාලා වැඩේ ඉවර කරමු නෑ ඔයාලා දෙන්න තින්න මෙතෙන් කොහමද ඉන්න ඔය මේ පිටිපස්සෙන් කොහමද තව කැපෙන ඔලු කැපෙන පොඩ පාක් කළා පොඩි සහාය නෑ අවුල්ලේ නෑ ඉන්නේ වීඩියෝ ආභවන්ද ප්‍රෑන්ක් කියලා තියෙන්නේ Surprise! මගේ ඔක්කොම තියන රයිට් හරි අපි වැඩි ඉවර කරන අමතක නොවන සිදුවී රයිට් එහෙනම් අපි මේ වීඩියෝ එක නවත්තමු මේ එකෙන් මෙහෙම ඇත්තට මේ වැඩේ වුණේ මේක මේ මම අපේ බී බී පොඩගෙන් බී ටක් ගන්න නැ මෙන්න මේ අපේ ප්‍රඩියුසර් මාස්ක පොඩක නෑ එයාගේ අර ට්‍රේඩ් මාර්ක් එක අර කවුදර මේ කවුදර පිටර සිංදු හදන ඩයිල් එක ඉලෝන් මාස්ක් ඉලෝන් මාස්ක් සිංදු හදන හදන ඉලෝන් මාස්ක් නෙමේ කවුද ඇලන් රෝක ඇලන් රෝක ඒ වගේ පොඩි මේකක් මේ වගේ කරගෙන නේ රයිට් බී තමයි මට මේ කිව්වේ මෙහෙම මේ දක්ෂයෝ ටිකක් ඉන්නවා කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන් කියලා මෙයාලගේ වීඩියෝස් අපි දෙකර තිබ්බා. ඉතින් එතකොට මම කිව්වා ප්‍රෑන්ක් එකක් කරමු කියලා. ඊට පස්සේ එයාලා වෙනම එකක් කළා. මෙතෙන් ආවට පස්සේ මම වෙනම එකක් කිව්වා. ඔය ඔක්කොම කරලා අන්තිමේදී මම තමයි චොර වෙලා තියෙන්නේ මෙතන. හරිද? ඔයාලට සතුටු වෙන්නද? ඔයාලට සතුටු වෙන්නේ? අපිට නම් සතුටුයි. Thank you for karada welcome ඒක නෑ ඇත්තට මං හිතුවේ මේ ආවනේ කොතන පවුනේ නේ අතක් වෙලාගෙන වීඩියෝ එකට දාන්න පුළුවන් නේ මං ඒක කියාගෙන ඉතින් මේ කමන්නේ කියලා මේ කරේ කපල හරි මොන හරි රෙකෝඩ් දෙලා නැහැ හරි කියලා බයිලාවක් ගන්නවා කියලා කමන්නේ නැහැ නේ එනිවේ අමතකුණ අද්දකින් කිය අපි වැඩේ ඉවර කරමු දිගට ගියොත් ඒක තමයි අපි අපේ අන්තිමටම ආරයි අපි එක ප්‍රෑන්ක් එකක් කරා ඒ කියන්නේ අපි කලබරේට් කරා මතකද මේ තව YouTube කෙනෙක් එක්ක යගේ නම නොකියමු වැඩිලා නඩු යන්නේ ඒ කියන්නේ පොඩි නඩු කේස් එකක් තියෙනවා මේ කොමරේ මේ මනුස්සයා ඒ කියන්නේ අපි සාමාන්‍ය ප්‍රෑන්ක් එකක් කරාට පස්සේ ඒ අදාළ පුද්ගලයාගෙන් කන්සෙන්ට් ගිලනවා අපි මෙහෙම දාන අපි මෙහෙම එකක් කරා වීඩියෝ එකක් කරා අපි ඔයගොල්ලෝගෙන් අවසරය ඉල්ලනවා කියලා කොමරේ මේ වීඩියෝ එක මේ අර ඩයල් එක තව එක්කෙනෙක්ට කරලා මේ එයා ඒක මේ අවසර නැතුව දාලා බැලෙලන් මේ ප්‍රැන්ක් එක වෙච්ච මනුස්සය එන ප්‍රැන්ක් වෙච්චගෙන එයා ඇවිල්ලා ටිකක් ආරක්ෂකවත් පුද්ගලයා තව පොඩ්ඩේ හොඳ නඩුවක් කරගෙන අපිට රයිට් ඉතින් අපි සාමාන්‍යයෙන් අර මං කල්ලුන් කිව්වා වගේ දැකලා තියෙන කන්ටේනර් වලට වඩා වෙනස් ඉදිය ප්‍රැන්ක් එතකොට ඩෙයා සිස්ටම් එකේ එහෙම කන්ටේන් කරන කට්ටියක් තමයි මේක විශේෂයෙන් ගෙන්නන්න හේතුනේ සබ්ස්ක්‍රයිබර්ස්ලා
ලක්ෂයක් වුණා මේ ඊයේ පෙරේද. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් කතා බහ කරලා ෂා FM අපේ YouTube එක බලන viewers එක්කත් මෙයාලගේ තොරතුරු ෂෙයා කරන්න. මොකද හැමෝම කැමති viral වෙනවා segment අමුතු දෙයක් කරන්න. ඉතින් කතා කරන්න හිතුණා මම හිතනවා ඔයාලගේ media එකකින් කරන first interview එක ගන්න නැති කියලා. සතුටුයි කියන්නේ අතර මේ බුදී අපිට මේක ආරාධනා කරාට නේද මේ බානුකයි බීබි බානුකුව බානු කියන්නේ බීබි බී මියුසික් නේ අතර මම කියනවානේ හරි හොඳ යාළුවෝ එච්චර එපා එච්චර නෑ පොඩ නෑ බටර් ගන්න නෑ එපා එච්චර නෑ 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 ඉතින් පොඩ් චුට්ටක් බෑ ඇති ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ලස්සනයි නම් comment කරන්න like කරන්න ඔයාලට තව කවුරු හරි මේ විදිහට ගිනල්ලා ඒ කියන්නේ සමහරට එයාලා නොන්ඩි වෙන්නත් පුළුවන් මම නොන්ඩි වෙන්නත් පුළුවන් හැබැයි මම දන්නවා එයාලා මම නොන්ඩි වෙනවට තමයි කැමති. ඒකට කැමති නම් කවුද ඊළඟට ගෙන්නන්න ඕනි කියලාත් යටින් කමෙන්ට් කරන්න. Thank you වීඩියෝ එක බලුවට data ටික කපාගෙන. Bye. Bye. Thank you Hamilton. Bye. Thank you. No problem. කැමරා දාලා මේ මට ඉච්චාරකින් නඩුවක් එන්න තියෙන පොටු ගෙනල්ලා දාන්න කියලා මම මේ ටික අරගෙන බෑ.